බංගලාදේශ තරඟ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන වනිදු හසරංග පිළිබඳ සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතා බහට ලක් වී තිබෙනවා. ඉතින් ඔහුගේ නායකත්වයෙන් ඔහුගෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව බොහෝ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අදහස් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඉතින් ඇත්තටම වනිදු හසරංගගේ පන්දු යැවීමේ දුර්වලතාවයට වඩා පන්දු යවන්නන් මෙහෙමේ ලොකු දුර්වලතාවයක් පෙන්නුම් කරනු ලැබුවා. ඉතින් ඔහු පිටෙන් දසාරතක වුණා නායකත්වයේ බාරගත්තු දවස ඉඳන්. ඉතින් ලෝක කුසලානේ තාම කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. දකුණු අප්‍රිකාවට සහ බංගලාදේශයට ලකුණු නොලබාම දැවී ගියා. ඉතින් ඇවැනි තත්ත්වයක් තුළ පීඩනය ඔහුට එල්ල වී තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ මෙම ලෝක කුසලානේ අනතුරුව වනිදු හසරංගගේ විසවිස නායකත්වය ඉවත් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු විසවිස කණ්ඩායමේ ආරම්භක පිතිකරු එක්දින කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන කුසල් මෙන්ඩිස් හට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ තේරීම් කමිටුව සූදානමින් ඉන්නෝ කියලා. ඉතින් මොකද සුදු පන්දුවට කියන්නේ වර්තමාන දින කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්. එක් දින සහ 2020 තරඟ රටා දෙකටම එක් නායකයෙක්පත් කිරීම මෙම ගැටලු වහගත තත්ත්වය බොහෝ දුරට නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ තේරීම් කමිටුව තීරණය කරලා තිබෙනවා කියලා තමයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනේ. යනුව සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන තරඟ සඳහා එක් නායකයෙක්පත් කිරීමට යෝජනා කරලා තිබෙනවා. ඒ කුසල් මෙන්ඩිස් නායකත්වයේ කටුවටුන් වනිදු හසරංගගෙන් ඉවත් කර කුසල් මෙන්ඩිස් පත් කිරීම පිළිබඳ ඕගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.